කැම්පින් ටෙන්ටය සෙටප් කරන්න කලින් අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න මේ ප්‍රශ්නේ අපේ WhatsApp නම්බර් එක පිරිලා ඉතිරිලා ගිහිල්ලා ඉවරයි. මම හිතන විදිහට ඒකට හේතුව අපි මෙන්න මේ වගේ වීඩියෝ එකක් පබ්ලිෂ් කරා ගිය සතිය වගේ. ඉතින් මේ වීඩියෝ එක බලපු කට්ටියට ඊළඟට ඇති වෙන්න ඇති ප්‍රශ්නේ තමයි මෙන්න මේක. ඉතින් බය වෙන්න එපා. ඒ ප්‍රශ්නෙටත් කලින් වීඩියෝ එකේ වගේම අපි ඕගොල්ලන්ට ගොඩක් තේරෙන සිංහලෙන්ම උත්තර දෙන්න ලෑස්ති. ඉතින් වීඩියෝට අලුත් කෙනෙක් නම් මං ගීසිත් කවීජ. හරි. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට මම ඕගොල්ලන්ට ටිප්ස් කීපයක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ ටිප්ස් ෆලෝ කරොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන වැඩේ කරගන්න පුළුවන්. ටිප් නම්බර් 1 සමතලා පොලවක් තෝරගන්න. ඉතින් සමතලා පොලවක් තෝරගන්න එකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයාට කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්නත් ගොඩක් ලේසියි. ඒ වගේම කැම්පින් ටෙන්ට් එක සෙටප් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට ඒක ඇතුළේ නිදා ගන්න උනත් ගොඩක්ම ලේසියි. ඉතින් ඒ වගේම ඔයා මතක ඇතුව කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්න කලින් ඔයා සෙටප් කරන්න තෝරගත්ත භූමියේ තියෙන සියලුම ගල් මුල් සියලුම දේවල් අයින් කරලා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්නත් මතක තියාගන්න. හරි. ඉතින් අපි සාමාන්‍යයෙන් උලඟ වැඩි දෙනක කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරනකොට අනිවාර්යයෙන්ම සුළං බාධකයක් තිබීම අත්‍යවශ්‍යම කාරණයක්. ඉතින් සරලව මෙහෙම හිතන්නකෝ. සුළං බාධකයක් කියලා කියන්නේ ගස් පොලිමකට. එහෙමත් නැත්නම් ගලකට කියලා. අන්න එතකොට දැන් මේ තියෙන ගස් පොලිමකට පිටිපස්සෙන් තමයි අපි කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්නේ. අන්න එතකොට මේ පැත්තෙන් හමාගෙන යන උලඟ මේ ගස් පොලිමේ වැදිලා උලඟ පාලනය වෙලා තමයි ඔයාගේ කැම්පින් ටෙන්ට් එක හරහා උලඟ හමාගෙන යන්නේ. හැබැයි මේ ගස් පොලිමක් නැති තැනක ඔයා කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරලා තිබ්බොත් මේ පැත්තෙන් එන උලඟ කෙලින්ම ඔයාගේ කැම්පින් ටෙන්ට් එක හරහා තමයි හමාගෙන යන්නේ. අන්න එතකොට ඔයා කැම්පින් ටෙන්ට් එක එක්ක කැඩලා විසික් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට නිදා ගන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක හින්දා අනිවාර්යයෙන්ම සුළං බාධකයක් තියෙන තැනක විතරක් උලඟ වැඩි වෙලාවට කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්න මතක තියාගන්න. ටිප් නම්බර් 3 වතුරට යට නොවන බිමක් තෝරගන්න. ඉතින් ඔයා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරලා තියෙන මෙන්න මේ වගේ වලකණක් වැස්සක් වැස්ස ගමන් මේ වලට වතුර පිරෙනවා. ඉතින් ඔයා කොහමද ඔයාගේ කැම්පින් ටෙන්ට් එක ඇතුලේ ඉන්නේ? ඔයාගේ කැම්පින් ටෙන්ට් එක වෝටර් ප්‍රූෆ් කැම්පින් ටෙන්ට් එකක් වුණත් ඒක ඇතුලට වතුර ගහන එක ගහනවාම තමයි. ඉතින් අන්න ඒක හින්දා ඔයා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරනකොට චුට්ටක් උස් බිමක් තෝරගන්න. ඒ කියන්නේ ටිකක් වතුරට යට නොවන චුට්ටක් උසින් පිහිටි බිමක් තෝරගන්න ඔයාගේ කැම්පින් ටෙන්ට් එක සෙටප් කරනකොට. ටිප් නම්බර් 4 මේක ටිප් නම්බර් 4 විදිහට දැම්මට මේක ටිප් නම්බර් 1 වලට උනත් දාන්න පුළුවන් කාරණයක්. ඒක තමයි ඔයා කැම්පින් ටෙන්ට් එකක් ගහන විදිය හොඳට ඉගෙනගෙන යන්න. දැන් ගොඩාක් කට්ටිය අලුතෙන්ම කැම්පින් වලට එකතු වෙන හින්දා ඒගොල්ලන්ට තමයි මේ ටිප් එක වැදගත්ම වෙන්නේ. සාමාන්‍යයෙන් හිතන්න ඔයා කැම්පින් ටෙන්ට් එකක් බයි කරා කියලා. අන්න එතකොට ඔයා ඒ බයි කරපු කැම්පින් ටෙන්ට් එක එහෙමම ගෙඩිය පිටින් කැම්පින් කරන්න අරන් යන්න එපා. ඔයා පොඩ්ඩක් ඒක ගෙදර ගෙනල්ලා ගහලා පුරුදු වෙලා කැම්පින් ට්‍රිප් එකකට අරන් යන්න. එහෙම නැතුව අරන් ගියොත් එහෙම ඔයාලට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ මේක ගහන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා එතන ගිහිල්ලා ඒක ට්‍රයි කරනවා කියලා කියන පට්ට මෝඩ වැඩක්. අනිවාර්යෙන්ම මොකක් හරි ඉක්විප්මන්ට් එකක් රෙන්ට් එකට ගත්තත් බයි කරත් ඒක ගෙදර ගෙනල්ලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන කොහොමද මේක කරන්නේ කියලා. ඔයා සමහර විට ඉක්විප්මන්ට් රෙන්ට් එකට ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොට එතන රෙන්ට් කරන කෙනාගෙන් අහන්න අයියේ කොහොමද මේ ටෙන්ට් එක සෙටප් කරන්නේ? මේ ගෑස් එකයි ලිපයි කොහොමද සෙට් කරන්නේ? මේක පත්තු කරන්නේ කොහමද? මේ වගේ පොඩ්ඩක් ඈත් එක්ක ප්‍රශ්න අහලා මේක ඉගෙන ගන්න. එහෙම නැතුව පණ්ඩිතයා වගේ එකපාරට ඒ ටික එහෙම වරගෙන කැම්පින් ගියොත් එහෙම ගියපු කට්ටිය ඉන්නවා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න අනික් කට්ටියට තිකල ගන්න. ඒකෙන්ද අනිවාර්යෙන් ඕනම ඉක්විප්මන්ට් එකක් ගෙදරද චෙක් කරලා බලලා පොඩ්ඩක් පුරුදු වෙලා එක්ස්පීරියන්ස් එකක් අරගෙන කැම්පින් අරන් යන්න මතක තියාගන්න. ටිප් නම්බර් 1 සමතලා පොලවක් තෝරගන්න. අනිවාර්යයෙන්ම සුළං බාධකයක් තියෙන තැනක විතරක් උලඟ වැඩි වෙලාවට කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්න මතක තියාගන්න. ටිප් නම්බර් 3 වතුරට යට නොවන බිමක් තෝරගන්න. කැම්පින් ටෙන්ට් එකක් ගහන විදිය හොඳට ඉගෙනගෙන යන්න. හරි. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා කියලා කියන්නේ ඔයාට දැන් ප්‍රෝ ලෙවල් එකේ දැනුමක් තියෙනවා. කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරන්න කලින් ඔයා සැලකිලිමත් වෙන්න ඕනි කරුණු සම්බන්ධයෙන්. වෙල් ඩන්. ඉතින් ඊළඟ වීඩියෝස් වලට අපි පොඩි ඔප්ෂන්ස් කිහිපයක් ඔයාට ලබා දෙන්නම්. නම්බර් 1 ගලක් උඩ කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙත් අපෙන් ගොඩාක් කට්ටිය අහපු එකක්. ඉතින් ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් නම්බර් 1 කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කට්ටිය මේ විදිහට කමෙන්ට් කරලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් ඉස්සරහට කරන්න සූදානමින් ඉන්නවා. නම්බර් 2 කැම්පින් යනකොට අපි කොහොමද වැස්සෙන් බේරෙන්නේ? ඉතින් මෙන්න මේක ගැනත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් නම්බර් 2 කියලා කමෙන්ට් එකක් දාන්න. කලින් වගේම ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා නම් ඒ වීඩියෝ එකත් අපි අනිවාර්යෙන්ම ඉස්සරහට අප්ලෝඩ් කරන්න සූදානම්. ඉතින් හැමදාමත් කියනවා වගේ මේ දැනුම ඔයා ගාව විතරක් තිබ්බට මදි. ඔයත් එක්ක කැම්පින් කරන අනික් යාළුවන් ගාවටත් මේ දැනුම අනිවාර්යෙන්ම ෂෙයා වෙන්න ඕනේ. මොකද ඔයා විතරක් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වුණාට මදි. ඔයාගේ වටේ ඉන්න අනෙක් ඩ්‍රයිවර්ස්ලාත් හොඳ ඩ්‍රයිවර්ස්ලා වුණොත් විතරයි ඔයා පාරේ යනකොට ඔයාගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ.
ඉතින් අන්න ඒක හින්දා මේ channel එකේ තියෙන videos වල links පුළුවන් තරම් ඔයාගේ යාළුවන් අතරට share කරන්න. වැඩි ඕනේ නැහැ. වැඩි ඕනේ නැහැ. ඔයත් එක්ක camping කරන කට්ටිය අතරට share වුණා නම් හොඳට ඕම ඇති. මොකද किसी දෙයක් නොදැන කැම්පින් කරනවට වඩා දෙයක් දැනගෙන කැම්පින් කරනකොට ඕගොල්ලන්ට ගන්න පුළුවන් ආතල් එක ගොඩාක්ම වැඩි. ඉතින් අන්න ඒකෙන් හින්දා පුළුවන් තරම් මේ වීඩියෝස් බලන්න, මේවා ෂෙයා කරන්න, ඔයාගේ යාළුවන්වත් මේ දැනුමෙන් සන්නද්ධ කරන්න. අන්න එතකොට ඔයාට පුළුවන් හොඳ ටීම් එකක් එක්ක කැම්පින් ගිහිල්ලා හොඳ ආතල්යක් අරන් අලුත් මෙමරිස් ටිකක් ඔයාගේ ලයිෆ් එකට එකතු කරගෙන ගෙදර එන්න. ඉතින් මේ දාන හැම වීඩියෝ එකක්ම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඔයා අපේ Travel Gears YouTube channel එක subscribe කරලා තියාගත්තොත් විතරයි. ඉතින් subscribe කරනවට අමතරව එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් මිලි තප්පර ගානකින් ඔයාගේ ෆෝන් එකටම ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම්